තුමනි අධ්‍යාපන ශේෂ්ත්‍රයට අදාළව කරුණු කිහිපයක් මට ලැබිලා තියෙන සීමිත කාලය තුළ ඉදිරිපත් කරන්නට මම අදහස් කරනවා. ඊට පෙර අපේ ගෞරව ඇමතිතුමන්ට මම සුවපතනවා. මේ අපේ අධ්‍යාපන ක්‍රමය උසස් කරන්න උනන්දුවක් සහ අවබෝධයක් තියෙන ඇමතිවරයෙකු ලෙසයි අපි එතුමන් දකින්නේ. අධ්‍යාපනය තමයි රටක අනාගතය. අද අසමත් රටක් බංකොලොත් රටක් බවට පත්ව සිටින අපේ සමාජය මේ තත්ත්වයෙන් ගොඩ එන්නට තියෙන ප්‍රධානම මාවත වෙන්නේ අධ්‍යාපනය. එදා අපේ නායකයෝ නිදහස ලබාගත් අවධියේදී පංචවිධ නිදහසක් ගැන කතා කළා. නොදැනුවත්කමින් නිදහස, බඩගින්නෙන් නිදහස, අගහිඟකම් වලින් නිදහස, ලෙඩ රෝගවලින් නිදහස, ආගමක් ඇදහිීමේ නිදහස ආදි වශයෙන් මේ සියලු නිදහස් උරුමයන් සාක්ෂාත් කරගන්නට පුළුවන් වෙන්නේ අපේ සමාජයේ ප්‍රධාන වශයෙන් නොදැනුවත්කමින් නිදහස් කරගත්තොත් විතරයි. දෙවන ලෝක යුද්ධයේදී පොළොවට සමතලා වෙච්ච, විනාශ වෙච්ච ජපානය, කොරියාව වගේ රටවල් බොහොමයක් අද ආර්ථික අතින් පෙළහර පාමින් ඉන්නේ. අධ්‍යාපනය අතින් යාවත්කාලීන වෙමින් ඉහළ මට්ටමකට උසස් වන්නට ඔවුන් ගත්ත ඉමහත් වෙහෙස නිසයි, දුන්නු ප්‍රමුඛතාවයේ හිඳයි. නමුත් අපට පිටිපසෙන් ඉන්න රටවල් එසේ ඉදිරියට යද්දී සංසන්දනය කර බලන විට අපේ රට පහළටම වැටී තිබෙනවා. ඇයි ඒ යන්න විමසීම වටිනවා. බැරදි නිවැරදි කරගැන්ම කරගත යුතු වෙනවා. අපේ විශ්වවිද්‍යාල ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් වලින් ඉහළ තත්ත්වයකට ගෙන එන්නට නම් අලුත් සිතීම් වලට අප යා යුතු වෙනවා. අවශ්‍ය පහසුකම් ආදී ලබා දීම කෙරෙහි ප්‍රමුඛ අවධානය යොමු කළ යුතු වෙනවා. ගිය අවුරුද්දේ අලුත් විශ්වවිද්‍යාල ඇති කරන යෝජනා තිබුණා ජනාධිපති කරදායේ කතාවේ. අලුතින් වෛද්‍ය පීඨ ඇති කරන යෝජනා තිබුණා. එහෙත් ඊට පෙර පවතින විශ්වවිද්‍යාලවල පවතින පීඨයන්වල තියෙන අඩුපාඩු සපුරා ගැන්මට ඉහළ ප්‍රමුඛතාවයක් දිය යුතු වෙනවා. අද ඇත්තටම අපේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල උසස් අධ්‍යාපනික ආයතනවල යථාර්ථය මොකක්ද, පවතින තත්ත්වය කෙබඳුද යන්න අප කාගේත් හෘද සාක්ෂිය දන්නවා. අද රජයේ පාසල්වල තත්ත්වය යථාර්ථයේ කෙබඳුද යන්න අපි කවුරුත් දන්නවා. අද බොහෝ පාසල්වල ප්‍රධාන විෂයන්ට ගුරුවරු නැහැ. විශේෂයෙන් ග්‍රාමීය පාසල්වල ගොඩනැගිලි නැහැ. බාගෙට හදපු ගොඩනැගිලි වසර ගණනක් තිස්සේ ඒ විදිහටම තියෙනවා. අබලන් ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කරන්නේ නැහැ. රජයේ පාසල්වල හදන ලද ගොඩනැගිලි වසර 15කින් 20කින් නිසි නරත්තු කිරීම නොමැති නිසා කඩාබිය දමනවා. අලුත් ගොඩනැගිලි අවශ්‍ය බව කියනවා. මහජන මුදල් දූෂිත අරමුණු නිසා නාස්ති කිරීම අප දකිනවා. පාසල් වලට ඩිස්පුටු නැහැ, විදුලිය නැහැ. දරුවන්ගේ දිවාහාරය සෞඛ්‍ය ප්‍රශ්නයක් වෙලා දරුවන් කිස් කුසගින්නේ පාසල්ලේම පාසල් කාලය තුළ කලන්තේ හැදීම වැනි සිදුවීම් දිනපතා වාර්තා වෙනවා. මේවා අධ්‍යාපන ඇමතිතුමන්ගේ සීමාව තුළ ඔහුට තනිව ඇමතිය හැකි ප්‍රශ්න ලෙස මම කියන්නේ නැහැ. සුරංගනා ලෝකමවණි නැතුව මේ ප්‍රශ්න ගැන රජය බැරෑරුම්බ සලකා ඇමතිය යුතුව තිබෙනවා. අද රට වැටි ඇති ආර්ථික ප්‍රපාතයේ හේතුවෙන් දෙමව්පියන්ට දරුවන්ගේ අධ්‍යාපනික වියදම් දරා ගන්නට පුළුවන් කමක් නැහැ. දරුවන් පාසල් අධ්‍යාපනයේ හැර යාමේ ප්‍රවණතාව ඉහළ ගොස් තියෙනවා. පාසල් යා යුතු වයසේ දරුවන්ගේ ශ්‍රමය සූරාකෑම් ගැන විස්තර ලැබෙනවා. COVID-19 වසංගතයෙන් අපි අනාගත පරපුරේ අධ්‍යාපනයට ලොකු බලපෑමක් වුණා. අප ජීවත් වන සියවසට මෙන්ම අනාගත අභියෝගයන්ටත් මුහුණ දිය හැකි ලෙසින් අපේ අනාගත පරපුර සූදානම් කිරීම සඳහා තර්කානුකූල සිතීම්, ගැටලු නිරාකරණය කිරීමේ හැකියාවන් ලබා දෙන සහ ස්ටීම් අධ්‍යාපනය ලබා දෙන ලෙසින් අපේ අධ්‍යාපනික විෂයමාලා වෙනස් කිරීම සහ එම පහසුකම් නාගරික ග්‍රාමීය වෙනස්කම් වලින් තොරව ලබා දීම සඳහා පියවර ගැනීම අප්‍රමාදව සිදු කිරීමේ අභියෝගය රටක් ලෙස අප ඉදිරියේ තිබෙනවා. අපේ අධ්‍යාපනික ආයතනවල යල්පිනු විෂය පාඨමාලා වෙනුවට තරඟකාරී ලෝකයට මුහුණ දිය හැකි අයුරින් අපේ අනාගත පරපුර සූදානම් කිරීම සඳහා ඒ පාඨමාලා යාවත්කාලීන කිරීම අප්‍රමාදව සිදුවිය යුතුව තිබෙනවා. විද්‍යාව, ගණිතය වැනි ශාස්ත්‍රවල ගුරුහිඟය වසර ගණනාවක් තිස්සේ විසඳුමක් නැතුව ඇදමින් තිබීම අප දකිනවා. මේ ශාස්ත්‍රයන් සඳහා ගුරුවරුන් පුහුණු කර ලබා දීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් අප්‍රමාදව ක්‍රියාවට නැගිය යුතුව තිබෙනවා. මේ ශාස්ත්‍රයන්ගෙන් උසස් අධ්‍යාපනය ලැබීමට කැමැත්තෙන් සිටින ග්‍රාමීය දරුවන්ට තම පාසල්වල විද්‍යා තාක්ෂණික අධ්‍යාපනය සඳහා අවශ්‍ය ගුරුවරුන් සහ අනෙක් පාසුකම් සැලසීම වැනි කරුණු සඳහා ප්‍රමුඛතාව දී කටයුතු කළ යුතුව තිබෙනවා. අධ්‍යාපනය අපේ ඉහළම ප්‍රමුඛතාව බවට පත් කරගෙන මේ සඳහා පියවර ගැන්ම අවශ්‍ය වෙනවා. එසේ නොමැති වූත් සිදුවන්නේ දිගටම රටට අවශ්‍ය රැකියා අවස්ථාවන් සඳහා වෙනුවට රටට බරක් වන වසරපතා රැකියා ඉල්ලමින් උද්ඝෝෂණය කරන පරපුරක් දිගටම අපේ අධ්‍යාපනය තුළින් රටට ලබා දීමයි. එමෙන්ම විශ්වවිද්‍යාල වැනි උසස් අධ්‍යාපන ආයතනයන්ට නොතේරෙන සිසුන් සඳහා වෘත්තීය මඟ පෙන්වීම් සිදු කරන වැඩපිළිවෙළවල් සියලුම පාසල් වැළඳ ගන්නා ලෙසින් විධිමත්ව සහ පුළුල්ව සිදු කිරීම ගැන අමාත්‍යාංශයේ අවධානය යොමු කිරීම සිදුවිය යුතුව තිබෙනවා. අද සිංගප්පූරුව වැනි රටක ගුරු
වෘත්තියට ඇතුළත් වීම ලෙහෙසි පහසු කාර්යයක් නෙවෙයි. සිංගප්පූරුව, ෆින්ලන්තිය වැනි රටවල ගුරු වෘත්තියට දෙන පිළිගැන්ම ඉතාම ඉහළයි. මට සිහිපත් වෙනවා ප්‍රසිද්ධ ද්‍රවිඩ කියමනක්. මාදා පිදා ගුරු දෙවියන්, අම්මා තාත්තා ගුරු යන තුන් පිරිස ඉටු කරන කාර්යය දෙවියන්ගේ භූමිකාවට සමාන කර දැක්වීමක් ඉන් අරුත් ගැන්වෙන්නේ. නබිතුමන්ද වරක් කළ ප්‍රකාශයක් මගේ සිහියට එනවා. මම ඉටු කරන්නේ ගුරුවරයෙක්ගේ කාර්යභාරයයි යනුවෙන් නබිතුමන් කියා තිබෙනවා. ඉන් අදහස් කළේ සමාජයේ යහමගට ගැනීමේ භූමිකාව ගැනයි. ඒ වටිනාකම අපි ඒ වෘත්තියට දෙනවාද යන්න ගැටලුවක්. එමෙන් මේ වෘත්තිය මේ වශයෙන් ඉහළ තත්ත්වයකට ගෙන ඒමට අවශ්‍ය පුහුණු වීම ආදිය ගැන මේට වඩා අවධානයක් යොමු කළ යුතුව තිබෙනවා. පසුගිය සති දෙක කාලය තුළ කළුතර දිස්ත්‍රික්කයේ ද්‍රවිඩ මාධ්‍ය පාසල් කිහිපයකම ආදිශිෂ්‍ය සංවිධාන සහ පාසල් සංවර්ධන සමිතිවල ආරාධනෙන් ඕන්නා සාකච්ඡාවන්ට සහභාගී වන්න මට අවස්ථාව ලැබුණා. මෙහිදී අධ්‍යාපනික පහසුකම් ලබා දීමේදී ඔවුන්ගේ දරුවන්ට සිදුවන වෙනස්කම් සහ අසාධාරණකම් ගැන ඉමහත් වේදනාවෙන් ඔවුන් ඉදිරිපත් කළ දුක් ගැන විලිවලට සවන් දෙන්න මට සිදු වුණා. මම කැමතියි මේ ගැනත් කරුණු කිහිපයක් ඔබතුමන්ගේ අවධානයට යොමු කරන්න. 13 වසරක අනිවාර්ය අධ්‍යාපන කටයුතු කරගෙන යාමට ප්‍රමාණවත් තරම් ද්‍රවිඩ මාධ්‍ය පාසල් කළුතර කලාපය තුළ නොමැති වීමේ ප්‍රශ්නය ගැන ඔවුන් කරුණු ඉදිරිපත් කළා. මේවා පාසල් අඩුවෙන් මෙන්ම ඉතා දුරබැහැරින් පිහිටා ඇති නිසා ඒ තරම් දුරබැහැර ළමුන්ට යාමට හැකියාවක් නොමැති වීම තුළ පාසල් අධ්‍යාපනයේ අත්හැරීමේ ප්‍රවණතාව ගැන ඔවුන් කරුණු පැහැදිලි කළා. විශේෂයෙන්ම කළුතර වතු ආශ්‍රිත දරුවන් මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් මෙය. කළුතර දිස්ත්‍රික්කයේ ද්‍රවිඩ මාධ්‍ය පාසල් බොහොමයක වසර 10-15 පමණ කාලයක් තිස්සේ ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි ගුරුභවතුන්ගේ හිඟියක් පවතිනවා. වසර 10-15 කියන්නේ දීර්ඝ කාලයක්. පරම්පරා කිහිපයකට මෙහි අහිතකර තත්ත්වයන්ට මුහුණ දෙන්න සිදු වෙනවා. මේ පාසල් බොහොමයකම මේ විෂයන් ඉගැන්වීම සඳහා ස්වේච්ඡා ගුරුන් ලබා ගැන්මට උත්සාහ කළත් ආර්ථික හේතුන් නිසා සමහර පාසල්වල දෙමව්පියන්ට මේ ගැටලුවට විසඳුමක් ලබා ගැන්ම නොකළ නොහැකිව සිටීම දකින්න තිබෙනවා. මේ තත්ත්වය තුළ දිගටම කලා උපාධිය මිසක විද්‍යා, වෛද්‍ය, ඉංජිනේරු යන ශ්‍රේෂ්ඨයන්ට පිවිසීමට මේ ද්‍රවිඩ මාධ්‍ය පාසල්වල දරුවන්ට දොරටු වැසී පැවතීමක් තිබීම කනගාටුදායක තත්වයක්. මා හමු වූ ද්‍රවිඩ මාධ්‍ය පාසල්වල නියෝජිතයන් ලබා දුන් සංඛ්‍යාලයකට අනුවයි මේ කරුණු මම ඔබතුමාගේ අවධානයට යොමු කරන්නේ. මේ පිළිබඳව ඔවුන් මා වෙත බාර දුන් විශේෂයෙන් කළුතර කලාපයේ ද්‍රවිඩ සහ මුස්ලිම් පාසල්වල ගුරු හිඟය පිළිබඳව බැරෑරුම් බව පෙන්වන තොරතුරු ලේඛනය ඔබතුමාගේ කාරුණික අවධානය සඳහා මම සභාගත කරනවා. ඊයේ දින මට ලැබුණු මගේ ගම් ප්‍රදේශයේ පාසලක් වන මාලිගයන සෑම් රිෆායි මහාවිද්‍යාලයේ විදුහල්පතිවරයා කලාප අධ්‍යක්ෂවරයා වෙත යවූ ලිපියකින් වාක්‍ය දෙකක් උපුටා දක්වන්නට මම කැමැති. උපුටා දැක්වීම. ඒ අනුව අපේ පාසලේ දැනට තිබෙන ගුරු පුරප්පාඩු ගණන 40ක් වනු ඇත. එම පුරප්පාඩු දැනට ආදිශිෂ්‍ය සංගමය හරහා අප පාසලෙන් ඉගෙනුම ලබා උසස් අධ්‍යාපනය ලැබීමට නියමිත සහ ලැබූ දරු දැරියන් සම්බන්ධ කොට කරගෙන යන නමුත් දරුවන් හට විධිමත් අධ්‍යාපනයක් ලබා දීමට සුදුසු ගුරුවරුන්ගේ අවශ්‍යතාවය අප සැම දන්නා කරුණක්. උපුටා දැක්වීම අවසන්. විද්‍යා, ගණිත ගුරු හිඟයන් සිංහල මාධ්‍ය පාසල්වල තිබෙන්නට පුළුවන්. එම නිසා මුළු ලොවම ස්ටීම් අධ්‍යාපනය ගැන වැඩි සැලකිල්ලක් දක්වන යුගයක එම ශාස්ත්‍රය සඳහා ගුරුන් පුහුණු කිරීම කටයුතු වලට ප්‍රමුඛතාව දී කටයුතු කිරීම ඉතාම වැදගත්. මේ දරුවන්ට අධ්‍යාපන ශාස්ත්‍රය තුළ තම හැකියාවන්ට රුචිකත්වයට අනුව ඉදිරියට යන්ට සමාන අවස්ථාවන් ඇති වාතාවරණයක් උදා කර දීමට කටයුතු සැලසීම බලධාරීන්ගේ වගකීමක් වෙනවා. මට මතක් වෙනවා නිදහසට පෙර රාජ්‍ය මන්ත්‍රී සභා අවධියේදී අධ්‍යාපන කාරක සභාවේ සිටි අපේ නායකයන් නිදහස් අධ්‍යාපනය ලබා දීම වැනි ප්‍රගතිශීලී පියවරන් ගැනීමට පමණක් නොව රට තුළ පැවති විවිධත්වය තේරුම් ගනිමින් ඒ අනන්‍යතාවයන් ආරක්ෂා කරගෙන තම දරුවන්ට අධ්‍යාපනය ලබා දීමට ඇති අයිතිය ආරක්ෂා කිරීමට පුළුල් කල්පනාවෙන් කටයුතු කළ ආකාරය. නිදහසින් පසුවත් කතෝලික පාසල් රජයේ නොවන පාසල් ලෙස ගුරු වැටුප් ලබා දීමේ අපහසුතාවන්ට මුහුණ දී සිටි අවස්ථාවේදී ඒ ගැටලුව නිරාකරණය කරමින් එවකට අධ්‍යාපන ඇමති ලෙස සිටි බෞද්ධ නායකයෙකු වන නිශ්ශංක විජේරත්න මහතා එම පාසල්වල ගුරු වැටුප් රජය මගින් ගෙවීමට පියවර ගත් අයුරු මගේ මතකයට එනවා. අපේ වර්තමාන අධ්‍යාපන අමාත්‍යතුමන්ද සමබරව සිටින අධ්‍යාපන ශාස්ත්‍රයේ බැරෑරුම් වගකීම හොඳින් අවබෝධ කරගෙන කටයුතු කරන ඇමතිවරයෙක් බව අප දන්නවා. නවීන තාක්ෂණයත් සමග කටයුතු කිරීමට හැකියාව ඇති ගුරු භවතුන් නොසිටීම හේතුවෙන් අද බොහෝ ද්‍රවිඩ මාධ්‍ය පාසල්වල ඇතැම් විෂයන් ඉගැන්වීම කළ නොහැකි තත්ත්වයක් පවතිනවා. ඒ සඳහා පහසුකම් ඉතා සීමිතව තිබීම හේතුවෙන් පාසල් බොහොමයකට විශාල අසාධාරණයක් වෙනස්කමක් සිදු වී තිබෙනවා. තාක්ෂණික අධ්‍යාපනය සහ මෙවලම් නගරයේ පාසල්වලට පමණක් බොහෝ දුරට සීමා වී තිබීමද මෙහිදී සඳහන් කළ යුතු වෙනවා. ද්‍රවිඩ මාධ්‍ය පාසල්වල වෘත්තීය පුහුණු අධ්‍යාපනය සඳහා ගුරුවරුන්ද හිඟව පවතිනවා. 13 වසරක අනිවාර්ය අධ්‍යාපන කටයුතු තුළදී ද්‍රවිඩ මාධ්‍ය වෘත්තීය පුහුණු ගුරු බහුතුන් සිටින්නේ ඉතාම අඩු ප්‍රමාණයක් පමණයි. කළුතර දිස්ත්‍රික්කයේ ඇතැම් අධ්‍යාපන කලාපවල ළමුන් ප්‍රමාණය වැඩියෙන් තිබුණත් ගුරුපත්වීම් ලබා දෙන අවස්ථාවලදී
සියලුම කලාපවලට සමාන ලෙසින් පත්ති ලබා දීම හේතුවෙන් වැඩි සිසුන් ප්‍රමාණයක් ඉන්න කලාපයන්ට අසාධාරණයක් සිදු වෙලා තිබෙන බව ඔවුන් කියා සිටිනවා. නගරබද පාසල්වල ඉංග්‍රීසි භාෂාව වෙනුවෙන් විශාල වශයෙන් පහසුකම් ලබා දී තිබුණද ග්‍රාමීය මට්ටමින් එසේ නොවීම කළුතර දිස්ත්‍රික්කය තුල දැකිය හැකිව තිබෙනවා. ඔබතුමාගේ අවධානය මේ පිළිබඳව යොමු කර සමාන සැලකිල්ලක් ග්‍රාමීය පාසල්වලටත් ලබා දීමට ක්‍රමවේදයක් හඳුන ලෙස ඉල්ලා සිටින මම කැමැති. මට ලැබී ඇති සීමිත කාලය තුල උසස් අධ්‍යාපන ශාස්ත්‍රය සම්බන්ධයෙන් කරුණක් සඳහන් කරන්නට ඔබතුමාගේ අවසරය මම පතනවා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂමෙන් තොරතුරු දැනගැනීමේ පනත යටතේ කළ ඉල්ලුමට ප්‍රතිචාර වශයෙන් Honorable Member please wind up. මම අවසන් කරනවා. රාජ්‍ය විශ්වවිද්‍යාලවල පවතින ස්ථිර අධ්‍යයන කාර්ය මණ්ඩලය කථිකාචාර්යවරුන්ගේ පුරව පොරප්පාඩු පිළිබඳ වූ වාර්තාව මා සතුව තිබෙනවා. ඒ අනුව සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියේ සිටිය යුතු අධ්‍යයන කාර්ය මණ්ඩලය 8817ක්. ඒත් මේ වෙනට ඉන්නේ 6065ක් පමණයි. ඉන් 2002 පුරප්පාඩු සංඛ්‍යාව 2252ක්. මට දිගටම කියවගෙන යන්න වෙලාවක් නැහැ ඉඳගෙන. නැත්තම් මේ විශ්වවිද්‍යාලවල ඒ පුරප්පාඩු සංඛ්‍යාව මම ලබාගෙන තිබෙනවා. පෙරාදෙණිය පුරප්පාඩු 309යි. Honorable Member please wind up. ඉවර කරනවා. මොරටුව විශ්වවිද්‍යාලයේ පුරප්පාඩු 279යි. ජයවර්ධනපුර 226යි. කොළඹ 209යි. යාපනයේ 188යි. රුහුණ 187යි. කැලණිය 173යි. රජරට 152යි. සවරගම 133යි. 17ෙම පුරතත්වය මේකයි. මෙහෙම ගියොත් එීම අධ්‍යාපනයේ ගුණාත්මක බව පිරිහෙනවා. අපි රෑන්කින් වලදී ශ්‍රේණිගත කිරීමේදී පහළට වදිනවා. ඒ නිසා මේ ගැන කල්පනා කරලා අධ්‍යාපනයේ කෙරෙහි පටු ભેදවලින් තොරව නිසි තත්ත්වයට අපේ අධ්‍යාපනය අරගෙන අපේ අනාගත පරපුර ශක්තිමත් කිරීමේ යුතුයකම වගකීම අපි හැමෝම එකතු වෙලා කරමු කියලා අමෙතුමාගේ සුවපතලා මම කතාවම අවසන් කරගන්නවා. ඔස්තුතියි. Honorable Shashindra Rajapaksha you have